හයි මම අසංක මේ වීඩියෝ ටියුටෝරියල් එකේ ආරමුණ ඩීප් ලර්නින් ගැන යම් අවබෝධයක් ලබා දීමයි. එහෙනම් වීඩියෝ ටියුටෝරියල් එක බලමු. වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා අපගේ මාතෘකාව ගැඹුරු ඉගෙනීම උවද මාතෘකාවේ ඉතිහාසය සහ පසුබිම ගැන ටිකක් සාකච්ඡා කරමු. මිනිසුන් තමගේ වැඩ යන්ත්‍රානුසාරයෙන් කරගන්න ඒ කාලයේ සිටම උත්සාහ කළා. වඩා දියුණු යන්ත්‍ර එසේත් නැත්නම් කෘත්‍රිම බුද්ධියක් සහිත යන්ත්‍ර නිර්මාණ කිරීමේ උවමනා අතීතයේ සිටම තිබුණා. කෘත්‍රිම බුද්ධිය කියන කන්සෙප්ට් එකේ ආරම්භය 1940 50 දශකයේ දක්වා අතීතයට යනවා. එහිදී මූලික වශයෙන්ම මිනිස් හැසිරීම් යන්ත්‍රවලින් අනුකරණය කිරීමට උත්සාහ කළා. මෙහිදී මූලික වශයෙන් උත්සාහ කරේ මිනිස් ක්‍රියාකාරකම් යන්ත්‍ර මගින් අනුකරණය කිරීමටයි. මේ සඳහා hard coded algorithms එහෙම නැත්නම් fix instruction set එකක් යොදා ගත්තා. ඉගෙනීමක් හෝ දත්ත අධ්‍යක්ීම් මත පදනම් වූ වැඩි දියුණු වීමක් වුණේ නැහැ. රූපේ පෙන්වන්නේ 1956 දී IBM සමාගමේ නිෂ්පාදිත මෙගාබයිට් 5ක දෘඩ තැටියක් පටවන ආකාරයයි. 1970 1980 දක්වා අතීතයක සිට machine learning, deep learning න්‍යායාත්මක පර්යේෂණ කළත් පොදුවේ භාවිතා වීම සඳහා කල්ගත වුණා. ඒකට එක් හේතුවක් වශයෙන් සාර්ථක ආකෘති අපහුණු කිරීම සඳහා බොහෝ දත්ත අවශ්‍ය වීම දක්වන්න පුළුවන්. පොදුවේ සියල්ලම අපි කෘත්‍රිම බුද්ධිය ලෙස හඳුන්වනවා. යන්ත්‍ර ඉගෙනීම යනු කෘත්‍රිම බුද්ධියේ උපකොටසක්. එසේ ඒ වගේම ඩීප් ලර්නින් යන්ත්‍ර ඉගෙනීමේ උපකොටසක් වෙනවා. මැෂින් ලර්නින් කියලා කියන්නේ දත්ත මත පදනම් කරගත් ක්‍රමවේදයක්. දත්ත පදනම් කරගෙන ගොඩනගාගත් මොඩල් එකක් භාවිතා කරලා පුරවකතනය කිරීම සිද්ධ කරනවා. මෙහි ෆීච ඉංජිනේරින් සඳහා මානව මැදිහත්වීමක් තිබෙනවා. ෆීච ඉංජිනේරින් කියන්නේ මොකක්ද කියලා අපි තවදුරටත් බලමු. මැෂින් ලර්නින් ඇල්ගොරිතම් සඳහා සැකසූ දත්ත එසේත් නැතිනම් ප්‍රොසෙස් ඩේටා අවශ්‍ය වෙනවා. රූප සටහන උදාහරණයක් ලෙස ගතහොත් අපිට මැෂින් ලර්නින් ඇල්ගොරිතම් එකට කියන්න වෙනවා ගස සහ ගිරව හඳුනා ගැනීමට ඒ දෙන්නා වෙනස් කරලා හඳුනා ගන්න පුළුවන් ෆීචර්ස්. උදාහරණයක් වශයෙන් වර්ණේ, ප්‍රමාණයේ, හැඩයේ වගේ ෆීචර්ස් වෙනස් විදිහකට කියනවා නම් අවුට්පුට් එක තීරණය කරන වේරියබල්ස් අපිට වෙන වෙනම මැෂින් ලර්නින් ඇල්ගොරිතම් එකට දෙන්න වෙනවා. ඩීප් ලර්නින් මානව හැසිරීම අනුකරණය කිරීමට පමණක් නොව මිනිසුන් ඉගෙන ගන්න ආකාරය අනුකරණය කිරීම. නියුරෝන් යන මොලේ හා ස්නායු පද්ධතියේ මූලික ඒකක වෙනවා. මෙහි මොලේ නියුරෝන ක්‍රියාවලිය මෘදුකාංග විසින් අනුකරණය කිරීමක් සිද්ධ කරනවා. පළවෙනි රූපයේ දක්වන ආකාරයට ඩෙන්ඩ්‍රයිඩ් නියුරෝන සඳහා සංඥා ග්‍රාහකයක් ලෙසත් ඇක්සෝන් නියුරෝන වලින් සංඥා සම්ප්‍රේෂණය කිරීමත් සිදු කරනවා. දෙවන රූපේ පෙනෙන්නේ පරිගණක ක්‍රියාවලියක් මගින් නියුරෝනයක ක්‍රියාවලිය අනුකරණය කරන ආකාරය. නියුරෝනයකට ඉන්පුට් ලැබෙන ආකාරය සහ එයින් අවුට්පුට් එකක් දෙන ආකාරය පරිගණක ක්‍රියාවලියක් මගින් අනුකරණය කරනවා. තුන්වෙනි රූපේ සැබෑ නියුරෝන දෙකක් අතර සංනිවේදනය සිදු කරන ආකාරයත් හතරවෙනි රූපෙන් කෘතිම නියුරෝන අතර සංනිවේදනය සිදු කරන ආකාරයත් පෙන්වුම් කරනවා. මෙහිදී උපාගම ලෙස හඳුන්වන්නේ නියුරෝන දෙකක් අතර අවකාශය වෙන අතර ඒ නියුරෝන යක් වෙත සංඥා යැවීමට උපකාරී වෙනවා. ගැඹුරු ඉගෙනීම. ඩීප් ලර්නින් යනු මිනිස් මොළය අනුකරණය කිරීම සඳහා කෘත්‍රිම නියුරෝන භාවිතා කිරීමයි. ගැඹුරු ඉගෙනීම සරල ස්නායුක ජාලවලට හෝ වෙනත් යන්ත්‍ර ඉගෙනීම් වලට වඩා වෙනස් වන්නේ කෙසේදයි අපි බලමු. කලින් විස්තර කළ ආකාරයට වස්තුන් දෙක වෙනස් කරලා හඳුනා ගන්න අවශ්‍ය වෙන ෆීචර්ස් එසේත් නැත්නම් වේරියබල්ස් අපි මැෂින් ලර්නින් ඇල්ගොරිතම් එකට කියලා දෙනවා. නමුත් ඩීප් ලර්නින් වලදී එසේ කරන්නේ නැහැ. උදාහරණයක් ලෙස ගත්තොත් අපි ගස සහ ගිරව ලේබල් කරලා ඩීප් ලර්නින් ඇල්ගොරිතම් එකට දෙනවා. ඒ දෙන්නගේ වෙනස්කම් මොනවද කියලා තනිව ඉගෙන ගන්න. මෙම ක්‍රියාවලියේදී ආකෘතිය විසින් ස්වයංක්‍රීයව විචල්‍යයන් එහෙම නැත්නම් වේරියබල්ස් අගයන් තෝරා ගන්නවා. අතර ඒ වාගේ බර අගයන් සුසර කිරීමෙන් පුරකතනයේ කෙරෙහි විචල්‍යවල අදාළ භාවය තෝරා ගන්නවා. උදාහරණයක් ලෙස වාහනවල මිල පුරවකතනය කරන මොඩල් එකක් හදන අවස්ථාවක් ගමු. මෙහි ඩේටා සෙට් එකේ වාහනවල මිල ගණන, නිෂ්පාදිත වර්ෂය, ඉන්ධන පරිභෝජනය, තොරවල් ගණන, මගීන් ගණන, වර්ණය, මාදිලි හා එන්ජිමේ ධාරිතාව යන දත්ත අඩංගු වෙනවා. පළමු
ස්තර ඉන්පුට් ලේ ලෙසත් අවසාන ස්තර අවුට්පුට් ලේ ලෙසත් ඇද ස්තරයන් හිඩන් ලේ ලෙසත් හඳුන්වනවා. රූපේ දැක්වෙන ආකාරයට නිව්රෝන සහ වේරියබල්ස් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. එසේ තෝරාගත් විචල්‍යයන් සඳහා අහඹු වටිනාකමක් දෙන ලද දෙන අතර නිව්රෝන විසින් තැබූ බර එහෙම නැත්නම් ඉන්පුට් වල එකතුව ගණනය කරනවා. පසුව ලැබෙන අගය ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකට යොමු කරන අතර එමගින් නිව්රෝනේ ක්‍රියාත්මක වුවාද නැද්ද යන බව බලාගත හැක. ඇක්ටිව් වන නිව්රෝන වලින් ලැබෙන දත්තවල එකතුව අවුට්පුට් ලේ එක මගින් පෙන්නුම් කරනවා. මෙසේ ලැබුණු අවසාන අගය සහ සත්‍ය අගය අතර බොහෝ විට වෙනසක් පවතිනවා. එම වෙනස් වෙනසේ වර්ගයේ භාගය කොස් ෆන්ක්ෂන් එක ලෙස හඳුන්වනවා. සත්‍ය අගය සහ අවුට්පුට් අගයන් අතර වෙනස අඩුවන තරමට මොඩලේ නිරවද්‍යතාවය වැඩි වෙනවා. මෙම වෙනස අඩු කර ගැනීම සඳහා weighted values වෙනස් කර ගැනීමට අවශ්‍ය වෙනවා. මේ සඳහා ආපසු අතට පණිවිඩයක් යැවීම සිද්ධ කරනවා. මෙම ක්‍රියාවලිය back propagation ලෙස හඳුන්වන අතර මෙම ක්‍රියාවලිය නැවත නැවත සිදු කරමින් සුසර කිරීම සිදු කරනවා. weighted value එහෙම නැත්නම් බර තැබූ අගයන් සුසර කරගත යුත්තේ output value එක actual value එක කරා ළඟා වෙනකම්. output value එකයි actual value එක අතර වෙනස අඩු වෙනවා කියන්නේ cost function එක අඩු වෙන අවස්ථාව තමයි අපිට හොඳම weighted values ලබා ගන්න පුළුවන් වෙන්නේ. data set එකේ සෑම row එකකටම calculated value එකක් සහ actual value එකක් ලැබෙනවා. එම වෙනසින් c value එක ගණනය කරන අතර මේට අනුරූපව weighted values වෙනස් කරනවා. calculated output එක හා cost function එක අතර මෙවැනි වක්‍රයක් පෙන්눔 කරත් parameter වෙනස් කරමින් cost function එක අවම වන අගය සෙවීම ප්‍රායෝගික වන්නේ නැහැ. මේකට හේතුව වන්නේ මෙතෙන්දි එක value එකක් නෙමෙයි optimize කරන්නේ value විශාල ප්‍රමාණයක්. ඒ වගේම මේ සංයෝජන ගොඩක් තියෙනවා. නියුරෝන දෙකක් අතර සෑම සම්බන්ධයකටම weighted value එකක් දීලා තියෙනවා. ඒ සෑම එකක්ම වෙනස් කරමින් වක්‍රයේ අවම අගයක් සෙවීම සංයෝජන ගොඩක් තියෙන නිසා ප්‍රායෝගික නැහැ. පළමු අවස්ථාවේ weighted value එක අහඹුවෙන් තෝරා ගන්නවා. එයින් ලැබෙන output value එක සහ actual value එක අතර වෙනසේ වර්ගයෙන් cost function එක ගණනය කරනවා. ඒ අවස්ථාවේ වක්‍රයේ ස්පර්ශකයේ අනුක්‍රමණය ගණනය කරනවා. ලැබෙන අගය ඍණ නම් අක්ෂයේ x අක්ෂයේ අක්ෂයේ අගයන් දකුණට යන ලෙස weighted values බරා එහෙම නැත්නම් බරා අගයන් වැඩි කරනවා. ඊට පස්සේ නැවත වතාවක් ලැබෙන cos function එකේ අගයේ අනුක්‍රමණය පෙරලෙසම ගණනය කරනවා. නව අනුක්‍රමණය ධන අගයක් නම් x අක්ෂයේ වමට යන ලෙස weighted values අඩු කරන අතර ඍණ අගයක් නම් පෙර පරිදිම x අක්ෂයේ දකුණට විචලනය කරනවා. මෙසේ ස්පර්ශයේ අගය බිඳුවට ආසන්න වෙනතෙක් නැතිනම් cos function එකේ අගය අවමයක් වෙනතෙක් weighted values වල අගයන් නැවත නැවත විචලනය කරනවා. මෙසේ අවසානයේ වඩාත් ගැළපෙන බර අගයන් සුසර වීම මගින් මොඩලය එක වඩාත් නිවැරදි වෙනවා. වස්තුන් හඳුනා ගැනීම සඳහා ඩීප් ලර්නින් භාවිතා වන ආකාරය මෙම සජීවීකරණය නිරූපණය කරනවා. මෙහිදී රූපයේ සෑම පික්සල් එකක්ම ඉන්පුට් ලේ එකට යොමු කරන අතර අවුට්පුට් ලේ එක වශයෙන් වර්ගීකරණයක් බලාපොරොත්තු වෙනවා. ඩීප් ලර්නින් වල යෙදුම් ලෙස කථනය හඳුනා ගැනීම, ස්වයං රියදුරු වාහන, භාෂා පරිවර්තනය, රූප හඳුනා ගැනීම, හඬ හඳුනා ගැනීම, virtual arts, ස්වභාවික භාෂා සැකසුම ආදී වශයෙන් දක්වන්න පුළුවන්. එසේනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.